මචන් ඕක නම් හෙන සිරා වැඩක් මටනං හිතා ගන්නවත් බෑ. කොහෙෙන් කොහොම කෙලවර බෙයිද කියලා. බිදු ප්ලේන්ටි වුරක්් බව්වා අපි දෙන්න මද ස්කෝලි ගියනෑ සුමාන ගානත් එස්සේ අරුණයක්ක්ක කියපු කතාව තාමත් හිතේ දොෝන් කාර දෙෙනවා. ඉගෙන ගන්න කිසිම දෙයක් කෙරුණේ නෑ මගේ. හිත මටම හීලා ඇනෑ. ඇත්ත බං ඒක මම දන්නවා ඒත් මම කියනදේත් උඹට තේරණව නේද. මම අටේ බන්ති ඉඳලා කෙල්ලට ට්‍රයි කලාා. හැබැයි ඒක කෙල්ලෙකින්වත් යාලුයමුද කියලා අහල නෑ. ඒ හැම එකම්ම කළේ කොළුකොමට මේක එහෙම දෙයක් නෙමේ බින්දු. මම මේසඋඩ ඔලුව ගාගත්තා ස්කෝලෙත් නොගීන් තෝස කඩේගට වෙලා සිකිරැට්බිබී ම මොනුවද මේ කරන්නේ. විභාගේ අනාගතේ ඒ හැම එකම්ම මායාවක් වගේ. මේී අහපං අරුණි අක්කා කියන්නේ උඹේ අක්කගේ හොඳම යාළවා අනික එයා උඹට වැඩිය වැඩි මල්. ඒ හැම එකකටම් වැඩි අරණයෝ බඳින්නේ එකෙ කින්නවා. උඹ මේ කිසි දෙයක් ගැන හිතන්නේෙ නෑ. නෝන්ඩි උනුත් එහෙම වහ කන්නයි වෙන්නේ. මට තේරෙන්නේ නැතුව නෙමේ බං ඒත් හිත කුළුදුලේම ආදරය කරන කෙල්ලව හිතෙන් මකලදාන්න බෑ ජීවිතේටම. කෙල්ලෙකින් හොයෙන හැම දෙම අරුණි ළඟ තියෙනවා. මට අනෙක් කිසිම කෙල්ලෙක්කු ඒ තරම් ලස්සනනෑ. ඔුට ඕකොච්චරම තදට වැදිලනං උබයකට බොක්කෙන්ම ලවුණං වෙන මොනුව කරන්නද. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මට හිතෙනවා බිදුු අරුණයක්කත් මොනෝද හිතේ හඟගෙන ඉන්නවා කියලා. සමාරවිට යාට මල්ලිලා නැති හින්දා යාමට ආදරේ කරන්නේ මල්ලි කෙනෙකුට වගේ වෙන්න ඇති. ඒත් ඒ හැම දේගරම යටි මොනුවවාහරි තියෙනවා හරි ඒ හැම දේකටම කලින් විභාග ගොඩදාගන්න ඕනේ නැත්තන් ජොබක්වත් නැතුව வேේලෙනකොට ලෞව්ව එක කන්නද. දැන් යමු ලයිබ්්‍රි ගිහින් දාම පාඩම බිදු මේසෙන් නැගිට්ටා. යමු අපි දෙන්නම ඉල්ියට බෑල හෝල්ටෙ එකටාව පේනතෙක් මානෙකට සුදු ුනිෆෝම් කාගෙන ඉන්න අපි දෙන්න විතරයි. මටත්තේකේ ගානක්නෑ තනිකරම වයස වැරැද්ද. ස්කෝලෙ අනුවට වැඩි ස්කූල් කට්කරණයක ලේසිීනිහි. අනික මොන රෙද්දකටද බං හොච්චරමඕකට මැරෙන්නේ උබ නිකමට හිතපා මූදීඉන්න එක මාළුවාද බිින්දු හෝල් එකකි බාරැ එකකඋඩිඳගෙන කිව්වා මූද ඉන්නන්නේ නම් එක මාළුව නෙමෙයි තමයි ඒත් තමන්ටි හිතර වැදුණු මාලු අල්ලගන්න වැරිනම් අික් මාඩුවෝ කෝටියක් ඉටියත් වැලක් නෑ බිදද. අපි දෙන්න ස්ටඩ රෝම් නොගිහින් රෙෆරන්ස එකට ඇවිත් ගනං හැදවා වැඩිය සෙනගවූත් හිටිය නැති හින්දා ගොඩා නිස් කළංකයි ොලේඒක පැත්තක අරුණි අක්කව තියලා අනිත් පැත්තෙන් මම ගනන් හැදුව ගනං හදන එක ජීතේ ප්‍රශ්න විශද්ධනවා තරන් අමාරුනෑ අපි දෙන්න හවස දෙක හමාර විතර වෙනකම් වැඩගලා අඩු ගානේ මෙහෙමුවත් කේරණ එක ලොකු දෙයක් නැත්තං කිසි දෙයක් නෑ ඕ බං නැත්තං හෙන්ජිමටත් හොඳ නෑ අපි දෙන්න කැන්ටිම දිහාාවට ආවා පිටිපස්සෙන් හැවුණු සද්ධෙ හින්දා මම ආපව් හැරුණා නිමාශි අන්ජලී දෙන්නමා පිදිහාාවට එනවා මට එක පාර්ටම බිින්දු දිහවැැලුුණ එහෙං අරුණේ මෙහිෙං අංජලි උඹටආයන්න අන්තිම අපලයි බිින්දු හෙමිහිට මිමුණුවා මම ඒ අස්සේ වටපිට බැලුවවා ගිහංගේ යාලෝ ඉන්නවාද කියලා වෙලාට කවුරුුවත් නෑ එෙදා කාපු එක මතක් වෙනගොට තාමත් ඇග සීතල වෙනවා හුග දවසකින් ඔයාාව දැක්කේ පණිවිඩේ ලැබුණද මම ඔළුව වෙනවා අංජලි අදනම් ඇැදල ඉන්නේ දිගසාය පුදමයි මොකදන්නේ නෑ අපි හතර දෙනාම කැන්ටිම් පැත්තට ඇවිදගෙන ආවා අද ගිහාාන් නැද්ද එයාටාද ක්ලාස් ඉවරවෙලා ලයිබ්්‍රීගටෙයි එතකං අපි දෙන්න කැන්ටිමට යනවා බිඳුයි නිමාශී ඉස්සරවුණ අපි දෙන්නත් ඕනකම් මෙින්ම වේග අඩු කලාා දැන් ඔයාගේ හිතේ බරා අඩුද අන්ජලී ඔයා හින්දා ඒක ටිකක් සහැල්වුුණ ඒත් මට හැමදාමත් වෙන්නේ කූඩු වෙලා ඉන්න ගිහාාන් මොකද කියන්නේ එයා මොනුව කියන්නද මාලින්ද මත් එයා කියන හැමදෑම්ම හගෙන ඉන්නවා මේක කවදාවත් විස දෙන දෙයක් නෙමේ මගේ අනාගතේ ඒක තමයි බැරි වෙලාවත් තුවාට ගැලපෙන හොඳ කොල්ලෙක්ගෙන් යෝජනාවක් කාාවෝොත් එතකොට ඔයා මොකද කියන්නේ ඒක හරිෙන දෙයක් නෙමේ මම ගිහංගෙන් අයින් වුනොත් එයා කවදාවත් මට ඉන්න දෙන එකක් නෑ මං එකක් යාලුවන කොල්ලාට වෙන්නෙන් නිකම් ප්‍රශ්න පදාගන්න හැමදාමත් ඔයාට ඒවිදී බය ඉන්න බෑනේ අනික ගිහන් යකිද්ද ඌට ඔච්චරම බයලාඉන්න. මගේ ව්‍යසීම අන්තිමට පැනලා කේන්තිේ ඉතිරිලාගයා. ඒවුනට වාට තේරෙන්නේෙ නැති පැත්තාත් තිීෙනමාලින්ද මම දැන් හැම දෙයම්ම නැතිවෙච්චි කෙල්ලෙ. අවුරුදු දහට ලබන කොටම කෙල්ලෙට්ට තියන වට්නාමදේ නැතිකරගන්න තරම් මම කාලකන්න වුණා. දෙන්නට නිමාශී ගිහාානුයි මායි ඔයයි විතරයි දන්නේෙ මට වෙලා තියෙනදේ. ැරි වෙලාාත් මගේ අනිත්‍යලුවෝ අම්මතාත්තා ටීචරල මේක දැනගාත්තොත් මට වෙන්නේ වහබොන්න විතරයි මාලින්ද අංජලී කියයාගෙන යනවා මම කිසි දෙයක් කියන්නේ නැතුව ඒක අහගෙනෙමුුණා. ග්‍යියාන් හොඳර්ම දන්නවා මගේ අසරනගම කොච්චර සල්ලිතිබුණත් ගෙදර එකම කෙල්ල වුණත් මම අන්තිම අසරණයක් මට ගිහාන්ගෙන් අයින් වෙන්න ඕනේ තවත්නම් මට මේදුග හුලගන්න බෑ ඇම දාමරඇට මම අඩනවා හොඳට ඕෝම ඒත් ගිහාාන් මංගෙන අනිත්තායට කිව්වෝ මට ජීවිතේ නැති කරගන්නයි වෙන්නේ අන්ජලීක පාරටම කතාව නැවැත්තුවා මම යාගේ මෝන දයාවෙෙලුවා ඒ මුණ දුකින් පිරලා ඉතිරිලායනවා මාලින්ද ඇයි අන්ජලි මගේ කටහටත් කොඩක් දුරල වුුණා මම මැරෙන්න්න බයයි මාලින්ද මගේ පපෝ හෝස් ගාලලා පත්තුව වනාා අන්ජලේග හිතේ දුක තේරුම් ගන්න ැරිතරම් හමනෙක් නෙමේ මම. ඒත් මම දැම් මොනවා කරන්නද මේ ගෙල්ල දුක්කිඳිනෝ බලං ඉන්න බෑමට ඔය තරන් කල්පනාගලාට වාට කරන්න දෙයක් නෑ මේක මට ලැබුණ හැටි මට දුක මම මේවා කියලා ඔයා ගවුලුවා තවුල් කරනෙක් ගැන නෑ ඇංජලි ඔය ඕන ප්‍රශ්නම් මට කියන්න. මම පුළලුවන් විදියට උදව් කරන්නම් අඩ ගානෙක් දව්වක් කරන්න බැරිනම් අහෙන හරි ඉන්නම් ඔයාගේ දුක. අන්ජලි මගේ දිහා බල්ල හිනාාවුුණා ඒ හිනාවාවේ යාගගේ හිත ඇතුළෙන්මයි අජල් හිනා වෙද්දි කොයිතරම් ලස්සනද අපපෝ යන්තන් ඇති සති ගානකට පස්ස හිනාවුණා නිමාශි එහෙම කියාගෙන අපි ළඟටාව නිමාශිලාගේ වෙඩින්නකට එන්න පුොරොන්දු වෙලා අපි දෙන්නා පහ විතර වෙනකොට එල්ියටාව ගෙදරෙන්න්න. බිින්දු මයි හෝල්ටක ඉන්නකොට බස්සකින් බැපපු ගෙනනාව දැකලා බිින්දුු එක ාරට මගේ දදිියහපැල්වා ගියයාාන ඌත් අපියෝ දක්කා ගිහන් අපි දෙන්න දිහා බලාගෙනාව අපි ඉන්න පැත්තට අපි දෙන්න තුව තබයිකට ගණන් ගන්න නැතු අපේ කතාවත් දාගෙන හිටියා මිනිියගන්න වගේ බලාගෙන අන්න ගිය ඌගේ අලිවඩ වෙලාකට හැමයිකම්ම පැත්තකට දාලා අනින්න හිතෙනව මූනට බිදුुගේ කතාවට මම මුොකදත්ම කිවි නඇත්ති මටත් හිතුුණ ඒ ටිකම හින්දා